අයිබෝන් හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය පුවත් සිරස්තල වෙත වයස අවුරුදු 44යි මැණික් ව්‍යාපාරිකයෙක් මෙරට 7 වන කොරෝනා මරණයත් IDH රෝහලින් වාර්තා වෙයි සමස්ත ආසාදිතින් සංඛ්‍යාවත් ඉහළට ආණ්ඩු පක්ෂ නායකින් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස් වෙයි ව්‍යසනය දේශපාලන වාසියකට යොදා ගැනීම හෙළා දකින්නවා සමගි ජනබලවේගෙන් නිවේදනයක් දඹුල්ලේ එළවලු ගොවීන් පාරට අර්බුදයට රජයෙන් විසඳුම් සෙවනගලදී වයස අවුරුදු 12ක දැරියක් දූෂණය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසගත ලෙස පහත වැටේ අගය රුපියල් 200 සීමාව තික්මවා යයි ගල් වරායේ ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදාව මැදිහත් පාලනය කරයි ප්‍රථම නවදහනයේ දේශීය පුවත් වෙත COVID-19 ආසාදනයේ වීමෙන් මෙරට සිදු වූ 7 වන මරණය අද පස්වරුවේ වාර්තා වුණා මියගොස් ඇති පුද්ගලයාට වයස අවුරුදු 44ක් වන අතර ඔහු ජර්මනියේ සිට සංචාරය කර මෙරටට පැමිණියයි එමෙන්ම ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු වන බවටයි තොරතුරු වාර්තා වන්නේ මේ අතර මෙරටදී කොවිඩ් ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට 189ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 138 දිනක තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. තවත් පුද්ගලයන් 228 දිනක කොරෝනා යයි සැක සහිතව දිවයින පුරා රෝහල් 32ක මෙවර විට ප්‍රතිකාර ලබනවා. අද දින රෝගීන් 30 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ 30 දෙනාම වාර්තා වෙලා තියෙන්නේ අප විසින් අලුතෙන් පරීක්ෂණ කිරීම වැඩි කිරීම සඳහා ගත් පියවර ඔස්සේ මෙහිදී රත්නපුර කලින් රෝගී වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඥාතීන් 2 දෙනෙක් සහ ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු මේ ආකාරයට COVID-19 රෝගීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. කොළඹ කළුතර ගම්පහස පුත්තලම කියන දිස්ත්‍රික්කයේ 4 රෝහල් 4ක් සම්පූර්ණයෙන් වෙන් වෙලා තියෙනවා. බේරුවල, හෝමාගම, ඉරණවිල සහ මිනුවන්ගොඩ ලෙස කොවිඩ් සැකකරන ආසාදිත රෝගීන් සඳහාම. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටවනු ලැබූ චීනයේ වුහන් නගරය යළි ජනතාවට විවෘත වනවා. එම නගරයේ නීති ලිහිල් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස මැදමහගේ සිට චීනයේ වුහන් නගරය සිස ලෝකයෙන් හුදකලා කරමින් වසා දැමීමට එරට බලධාරීන් පියවරගෙන තිබුණා. මාස 2කට අධික කාලයක් එම නගරයට පිටවීම සහ නගරයට ඇතුල්වීම චීන බලධාරීන් විසින් අත්හිටුවා තිබුණා. නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍ය සම්පන්න පුත්කරින්ට අවශ්‍ය නම් නගරයෙන් පිටත සංචාරය කළ හැකි බවයි. චීනයේ වුහන් නගරයේ ජනතාවට විවෘත වන්නේ දින 76කට පසුවයි. අමරිකාව තුළ වෛරසය වැළඳුණු තවත් රෝගීන් 1800ක් මරණයට පත් වූ බව ඊයේ දිනේ අවසානයේ අමරිකාව නිවේදනය කළා. මේ දක්වා අමරිකාවෙන් වාර්තා වූ වැඩිම රෝගී මරණ සංඛ්‍යාව එය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව රටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12,900ක් වා තිබෙනවා. වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති වැඩිම පිරිස වාර්තා වන්නේද ඇමරිකාවෙන්. මේ වන විට එම සංඛ්‍යාව 4,2383ක් ලෙසට වාර්තා වනවා. මේ අතර ප්‍රංශයේ ඊයේ දින මරණ 833ක් වාර්තා වී තිබුණා. ඒ අනුව ප්‍රංශයේ මියගිය මුළු සංඛ්‍යාව 10,328ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ සිටින COVID-19 රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 109,069ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
මෙතර COVID-19 වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට දෙවන දින රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයේ ගත කිරීමට සිදු වී තිබෙනවා. ඔහු මේ වන විට රෝහලේ යම් ස්ථාවර තත්ත්වයක පසුවන බවත් සම්මත ඔක්සිජන් ලබා දීමේ ප්‍රතිකාර ඔහුට අඛණ්ඩව සිදු කරන බවටත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. යුරෝපයේ පුරා ජීවිත පරස් දහසක් මෙම වසංගතයට ගොදුරු වී තිබෙනවා. COVID-19 හේතුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් මරණයට පත් වූ රට ලෙස දැනට වාර්තා වන්නේ ඉතාලියයි. ඉතාලියේ දැනට සිදු වී ඇති මරණ කරන 17127ක්. ඊයේ දිනේ තුල පමණක් එරටින් මරණ 636ක් වාර්තා වුණා. වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ දෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි. මේ දක්වා එරටින් වාර්තා වූ මුළු මරණ කනන 14045ක් වන අතර ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේ පමණක් මරණ 700ක් වාර්තා වුණා. මේ අතර ඕස්ට්‍රේලියානු මගී ප්‍රවාහන නෞකාවක අඩකට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. එහි සිටින මගින් සහකාරී මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 217න් 128 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. ඕස්ට්‍රේලියානු සමාගමකට අයත් මෙම නැව පසුගිය මාර්තු මාසයේ ඇන්ටාර්ටිකාව සහ දකුණු ජෝර්ජියාව දක්වා ගමන් කරමින් සිටියා. වෛරසය අවදානම හේතුවෙන් අප්‍රේල් මාසයේ සිට මෙම නැව මගින් සමග උරුගුවේ වරායක නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනයන දිස්ත්‍රික්කවලට මෙවන විට ක්‍රියාත්මක ඇඳුරු නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදන නිකුත් කරමින් පවසනවා. මේ අතර සෙසු සියලු දිස්ත්‍රික්කවලට පනව ඇති ඇඳුරු නීතිය හෙට උදෑසන 6ට ලිහිල් කර නැවත ඒ දිනම සවස 4ට පනවන බවයි එම නිවේදනයේ වෙනුදුවත් දැක්වෙන්නේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල හෙට එනම් අප්‍රේල් 9 වන බ්‍රහස්පතින්දා උදෑසන 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4ට යළි පණවනු ලබන අතර මේම දිස්ත්‍රික්කවල එසේ යළි පණවන ඇඳිරි නීතිය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා උදෑසන 6ට ඉවත්කොට එදිනම සවස 4ට නැවත ක්‍රියාත්මක වනු ඇති. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් එබැවින් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සමතතා පෞලි සමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසද රාජ්‍ය ජනතාවට අවධාරණය කර සිටිනවා. ඊයේ දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා එළවලු රැගෙන ආ වෙළඳුන් සහ ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වනු දක්නට ලැබුණා. පවතින තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළඳුන් විශාල වශයෙන් ගැවසීමත් සමග කොරෝනා මර්ධනයට එය දැඩි අවධානමක් වූ බැවින් ඊයේ දින සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. නමුත් අද පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි වූයේ මෙවන් තත්ත්වයක්. කෙසේ වෙතත් එළවලු වෙළඳුන් ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථානය මුළු මනින්ම වසා දමන බවට තමන්ට දැනුම් දීම ප්‍රමාදව සිදු වූ බවයි. ඇනෝම එයාකාරයෙන්ම ක්‍රියාත්මක කරන කටයුතු කරන ගොන්නේ කාර්මීලා ඉන්නවා.
එම ක්‍රමවේදයේ යටතේ 0.66යි 22යි 85යි 181 යන දුරකථන අංකයෙන්ම 0.66යි 22යි 85යි 448 යන ෆැක්ස් අංකයෙන් සහ dambulledeck@gmail.com යන විද්‍යුත් ලිපිනය මගින් සහ 0.71යි 44යි 59යි 505 යන අංක ඔස්සේ WhatsApp සහ Viber තාක්ෂණයේ ඔස්සේ තම අස්වැන්න විකිණීමට ගොවින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ දුම්රිය පද්ධතිය යොදා ගනිමින් මෙම අවස්ථාවේදී එළවලු ප්‍රවාහනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් රජය විසින් සකස් කළ යුතු බවයි. මේ වෙනකොට කෝච්චි දුවන්නේ නැහැ. දැන් කෝච්චි නිකම් තියෙන්නේ. ඊට පස්සේ හැම ස්ටේෂන් එකම කිරණ යන්ත්‍ර තියෙනවා. ඊට පස්සේ බඩු ප්‍රවාහන කරන යාන්ත්‍රණයක් තියෙනවා. මේ සියලු කෝච්චි පාගවල් ටික හරියට අපි පාවිච්චි කරලා ගත්තා නම් ලොරි 50ක 60ක පුරවගෙන අරගෙන යන බඩු එක කෝච්චියක එක් සුළු වියදමකින් අපට අරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා අපි උදව් කරන්න සූදානම්. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණා කරලා මේ වැඩේට අතගාමු. මොකද මේ තුල එළවලු විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා, අපති යනවා, පාරිභෝගිකය ගිනි ගනම් දීලා එළවලු කනවා. මේ තත්ත්වය වෙනස් කරන්න ආණ්ඩුවට උදව් කරන්න අපි සූදානම් කියන කාරණේ අපි නැවතවතාවක් මතක් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දෙසිය සීමාව අද ඉක්මවා ගියා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද රුපියල් 200 සීමාවත් ඉක්මවා ගියා. පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 8 වනදා වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 176ක් වැනි අගයකයි පැවතුනේ. වසරක පමණ කාලයක් තුළ රුපියල් 24ක් වැනි ඉතා ඉහළ අගයකින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමගම එය ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමගම නිෂ්පාදන හා අලෙවි ක්‍රියාවලිය අඩපණ වීම, ලෝක ආර්ථිකයේ ඍජු බලපෑම සහ නිෂ්පාදන සේවා අඩාල වීම තුළ මෙලෙස ඩොලරය ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයකට ලක්වෙමින් පවතිනවා. ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද මෙම ආර්ථික පසුබෑම ඉතා දැඩිව බලපෑමට ඉදිරි කාලය තුළ සිදුවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මෙම වසරේ මාර්තු මස පළමුවනදා සිට අද දිනය දක්වා රුපියල් 17කින් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතයට අනුව අද දින ඩොලරයක ගැනු මිල සඳහන් වූයේ රුපියල් 193.95ක් ලෙසයි. විකුණුම් මිල මේ වන විට රුපියල් 200.146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව ගෙන ඇති ණය සහ පොලී ගෙවීම ඩොලර් මත සිදු කිරීම තුළ ශ්‍රී ලංකාවට එය ඊට අහිතකර තත්වයක් උදාවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ ආනයනික ක්‍රියාවලියටද මෙය බරපතල ගැටලුවක්. වර්තමානයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 200 සීමාව ඉක්මවා යාම අපනයනයට ඉතා වාසිදායක ලෙස බලපෑවද රට තුළ මේ වන විට නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලිය සිදු නොවීම මත අපනයන ක්‍රියාවලියද අඩපණ වීම හේතුවෙන් එහි ඍජු වාසිය ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ලෝපුරා ආර්ථික විශ්ලේෂකින් මෙන්ම දේශීය ආර්ථික විශ්ලේෂකින්ද පෙන්වා දෙන්නේ මෙම තත්ත්වෙන් එක් එක් රටවල් ගොඩ ඒමට නම් දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම එකම පිළිතුර වන බවයි. ගාල්ල තීවර බලයේ අලුත් වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින තීවර යාත්‍රාවක හටගත් හදිස්සිය ගින්නක් මැඩ පැවැත්වීමට නාවික හමුදාව අද පස්සුරුවේ සමත්ව තිබෙනවා. ගාල්ල දීවරවරායේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ බහුදින දීවර යාත්‍රාවක් අද පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ පිළිබඳව දකුණු නාවික විධානයේ මෙහෙයුම් මැදිරියට ලද තොරතුරකට අනුව ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමටයි නාවික හමුදාව කටයුතු කර තිබුණේ. ගිනි නිවීමේ කටයුතු සිදු කිරීම සඳහා දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය මගින් ජල පවුසර දෙකක් ඇතුළුව නාවික හමුදා බටහිර පිරිසක් අනුයුක්ත කරන ලද අතර ගාල්ල ගිනි නිවීමේ ඒකකය හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් සහ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්ත්‍රියේදී
ආණ්ඩුපක්ෂයේ පක්ෂ නායක හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්ුණා. මෙහිදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු වූ අතර කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී ජනතාවට සහන සැලසිය යුතු ආකාරය සහ පවතින ඇඳුර නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් පිළිබඳවද වැඩි අවධානයක් ජනාධිපති කාර්යසාධක බලකායේ නියෝජිතයන් සෞඛ්‍ය සහ ආරක්ෂකංශ නියෝජනය කිරීමෙන් නිලධාරීන් දැක්ව සිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරපරුවේ කැබිනට් මණ්ඩලයේද රැස්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සමක ජනබල වේගය වාද්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඒ පවතින තත්ත්වයේ හැමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සමගි ජනබලවේගය මගින් අද විශේෂ මාත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාත නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුව සිය නොහැකියාවන් වසා ගැනීමට උත්සාහ කරනුවේ කොරෝනා වසංගතයට මුවාවෙමිනි. රටේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටි අවසන්ය. ජනතාවගේ දිනදා අවශ්‍යතාවයන් සපුරාලීමට ආණ්ඩුවගත් සියලු වැඩපිළිවෙල ඉතාමත් අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය කොට ඇත. කොරෝනා වසංගතයට මුවාවි ආණ්ඩුව ජනතාවගේ සියලුම මූලික අයිතීන් උල්ලංඝනය කොට තිබේ. අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ජාලය අකර්මණ්‍යව පවතී. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිඳවැටීම තුළින් එය පැහැදිලි වේ. ජනාධිපතිවරයා පත් කළ කාර්යසාධක බලකායේ දේශපාලන වැඩපිළිවෙලකට ආරාධන බව පැහැදිලිය. වසංගතය ආරම්භයේදීම කළ යුතු දේ නොකළ ආණ්ඩුව වර්තමානයේ සිදු කරමින් සිටින්නේ ඉබාගතේ යන ගමනකි. සිය අසමත්භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවකි. තම විසින් පාලනය කරනු ලබන ජනමාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් කොරෝනාවට වර්ගවාදය ආරෝපණය කිරීමයි. පාර්ලිමේන්තුව යළි රැස්වන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහිව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වයේ හෙළිවීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බවයි. මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජන පාර්ලිමේන්තුව රැස් කරනු ලෙස ඉල්ලීම් කරන්නට නගන අවලාද තුළින් දිස්වන චිත්‍රය රටේ අනාගතය පිළිබඳ බියකරු සිත්තමක් බව අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍ය වේ. සමාජ දුරස්ථභාවය රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුරස්ථ කිරීමට ඉඩ නොදිය යුතු බව උදාහරණය කරමු. සියලුම ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් මේ මොහොතේ යලි යලිත් ඉල්ලා සිටින්නේ මේට එරෙහිව පෙළකෙසෙන ලෙසයි. උපුටා ගැනීම අවසන්. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමගි ජනබලවේගය. සෙවනකල ප්‍රදේශයේදී වයස අවුරුදු 12ක පමණ දැරියක් වරින් වර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලඥයෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. සෙවනකල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දැරියක් වරින් වර අපයෝජනය කළ සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා. දින ගණනාවක් අවස්ථා කිහිපයකදී අදාළ කුඩා දැරිය මෙලෙස අපයෝජනය වී ඇත්තේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමක් තිබෙනා පසුබිමක් තුළ බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඒ අනුව මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතරට අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද ඇතුළත් වන බවයි සෙවනගල පොලිසිය අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ඉටු කරනා ලෙසට ප්‍රදේශවාසීන් සියලු පාර්ශ්වවරින් කළ ඉල්ලීම සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ප්‍රචාරය වෙමින් පවතිනවා. මේක මේ සාමාන්‍ය සුළුවට පකන්න බෑ කාටවත්. මේකට අපි නොවියම හිටින්නම් බයිනවා. අද නිසි මාර්ගය සිද්ධුනොත් අපි හෙට උදේ ගමව රැස් කරනවා. එහෙම එන්න බැරි දෙමාපියෙක් කිනෝනම් ඒකනත් අපි කටයුතු කරනවා. මොකද තමන්ගේ දරුවෝ හදාගන්න බැරි නම් ඒකයි අපි කරන ඉල්ලීම. මේ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ. මේ ගම්මාන මේ ජරා වැඩ කරනවා නම් මේ වගේ මිනිස්සු මේ ගම් ඉවත් කරන්න තමන්ගේ බලතල තියෙනවයි කියලා තමන්ගේ සිද්ධි වහ ගන්න අර සල්ලි දීලා මේ සල්ලි දීලා අපිට හෙට රෑට වෙඩි තියලා අද රෑට වෙඩි තියලා දාන එහෙම එහෙම යුගයක් නැහැ. මේ ගෝඨාභය රාජ්‍ය කියන අධිකර ජනතාව මෙලට පාලනය කරන්නේ එහෙම යුගයක් නැහැ. දැන් ඒක නිසා මේකට සාධාරණීෂ්ඨ කරන්න අපි ළමයෙකුට පස්තනෙක්ගේ දූෂණය කරා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ ළමයා හම්බන්තොට ඉස්පිතාලේ පසු වෙනවා ඉතින් අපිට යන්න බලන්න දෙන්නේ නැහනේ. ඉතින් අපිට හරි කරන දාටි අපි වයසක වැඩි හිටිය වශයෙන් ගමේ මේ වගේ සිද්ධීන් සිද්ධ වෙනකොට පස්තනෙක් ඉන්නව නම් වශයෙන් කියන්න කටකතා අපි හරියටම දන්නේ නැහනේ. පස්තනගේ මන්ත්‍රීතුමෙක් ඉන්නව මේ ඉස්සරහා තට්ටු දෙකේ බිල්ඩින් එකේ. ඊට පස්සෙන් තෙල් කඩේක මුදලාලි මහත්තයෙක් ඉන්නව තමයි. මේ මන්ත්‍රීවරයා මේ කොහේ ප්‍රාදේශ සභාවේද? තනවාලි ප්‍රාදේශ සභාවේ. මොකද පක්ෂේ? පක්ෂේ පහත්තුව. ඒකයි දුක.
කිසිමකට මුදලට වහන්න දෙන්න එපා මේ. සල්ලිකාරයෙ මුදලට වහන. එහෙම කරොත් අපි නැගී හිටිනවා. ගම්මානෙම හදාවෙන්න ඕද? දැන් අපිට තියලා ආරංචි තමයි මේ මේ සිද්ධිය යටපත් කරන යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක. අපි මාධ්‍යෙන් ඉල්ලන්නේ මේක ගරු ජනාධිපති ඔබතුමා දකින්න ඔබතුමා මේ රට බලා රට බේර ගන්න අවස්ථාවේ මෙවැනි මෙවැනි තිරිසන්නු මුන් අතඩංගුවට අරගෙන අපිට ඉදිරිපත් කරන්න නැත්තම් මේ සිද්ධීමට නිසි පියවරක් නොගත්තොත් අපි මේ තීරණය මෙතනින් එහාට යනවා. ගරු ජනාධිපති ඔබතුමාගෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණීකරණය කරන්න කියලා. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් අද කොළඹ සංචාරය කළා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත් වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියතලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් පියවර කරනු ලැබුවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරිම මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සියතලෙන්ගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන දිනේ ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ අනුව ඊයේ දින මෙහි අවසන් කේන්ද්‍රස්ථානය වූයේ මිරිසවැටිය රජමහා විහාරස්ථානයයි. එහි විහාරාධිකාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කෙරුණා. සියත ටීවී ආයතනයත් ඩයලොග් ආයතනයත් එකතු පාදා වෙලා රට පුරා දීප ව්‍යාප්තව මේ ගෙන යන වැඩපිළිවෙල ගැන අපි සන්තෝෂයෙන් ආධ්‍යාත්මික ආශිර්වාදයක් එක සන්තෝෂයෙන් මේක ප්‍රකාශ කරනවා. ඒ ආයතනයේ කළමනාකරණයේ මහතුරුන්ටත් අනිත් සියලු දෙනාම ඉතාම දිවිහිමියෙන් මේ කරන්නේ ඇඳින්නේ තිය දාලා කඩවල් වහලා. නමුත් මේ කුසගින්න නිවා ගන්න ප්‍රාණවායුව රැක ගන්නට මිනිස්සු මේ කට්ට කරකස පොළවේ වෙරදරන මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ ප්‍රාණයට ශක්තියක් වෙන්නට ජවයක් සියත ආයතනයත් ඩයලොග් ආයතනයත් එකතු වෙලා විහෙර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාට අහිංසක මිනිසුන්ගේ කුසගින්නට බත්තුරුලක් දෙන්නට බත් කටක් දෙන්නට දක්වපු අනුකම්පාමය දාන පාරමිතාව ගැන අපි දසදහස් වතාවක් ස්තුතිවන්ත වෙනවා. ජාති ජාතිත් ඔබතුමන්ලට පින් සිද්ධ වෙනවා. සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් සිදුකරු ලබන මෙම උතුම් සත්කාරයේ සිවවන දිනේ අද යලිත් කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා. ඒ අනුව අද දින මෙම වැඩසටහනට සමගාමීව දෙමතකුට මස්ජිඩ් තකුවා මුස්ලිම් පල්ලියට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජාස් සෆීක් මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සියත ටීවී එකටයි, මේ ස්ටාර් ටීවී ඩයලොග් මේගොල්ලන් මේ කට්ටිය ඇවිල්ලා මෙහෙම සහනාධාර අපේ මේ ඒරියා එකට ගෙනත් දෙන එක මේක තමයි පළමනි වතාව. මෙතන ඇඳිරි නීතිය පටන් අරන් විශ්වෙ ඉඳලා මේ පැත්තට කවුරුත් මේ ඇවිල්ලා මෙහෙම අපිට උදව්වක් කරන බොහොම ලොකු දෙයක් මේගොල්ලන් මේක කරපු එක. මේගොල්ලන් දුන්න මේ ප්‍රමාණය ඔක්කොම ගෙවල් ගෙවල් ගානට අපි කියලා බෙදා දණ්ඩ අපි කටයුතු කරනවා කියලා පොරොන්දු වෙමි. සියත ටීවී එකටයි මේ ස්ටාර් ටීවී එකටයි ඩයලොග් මේ ආයතනටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. COVID-19 වෛරසයට එරෙහි සටනට ඍජු දායකත්වයක් සපයමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය විශේෂ පරිත්‍යාග සහ සේවාවන් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
දේශීය රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් COVID-19 වෛරස් සිට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකීන්ට 2020 වර්ෂයේදී COVID-19 වෛරසයේ හේතුවෙන් උත්කත වන අවසනවද්ද තත්වයකදී කිසියම් ජීවිත අහිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් සඳහා විරු අභිමන් නමින් මූල්‍ය ආවරණයක් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම විරු අභිමන් ආවරණය මගින් සියලුම රාජ්‍යංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ත්‍රිවිධ හමුදාවේ නිලද හරින් ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශ්‍රේෂ්ඨ නිලද හරින් ඇතුළු කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා වූ මුදලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය නිසා යම් කිසි ආසාදිත තත්ත්වයකට මරණයකට පත් වුණොත් මේ රැකවරණ ලබා දීම සඳහා තමයි මේ විරු අභිමන් අලුත් දායකත්වය අපි විසින් හඳුන්වා දෙන්නේ. එය මුදල් අය කිරීමෙන් තොරව, ඒ වගේම රක්ෂණ සංස්ථාවේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව අපි ඒ තත්ත්වයන්ට මුහුණ දෙන අය සඳහා ඒ අදාළ අමාත්‍යාංශවල ඉල්ලීම පරිදි මෙම ගෙවීම් තත්ත්වය කරන්නට සූදානම්. මේක තමයි අපේ මූලික පරමාර්ථය මෙම කාර්යාවේදී. ඒ වගේම අපි දන්නවා අපි රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් තමයි ඔවුන්ගේ සෞඛ්‍ය සහ සාමාන්‍ය ආවරණයන් ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා අපට එමාංශයට ඉතාම පහසුවෙන් මේ අවස්ථාව ලබා දෙන්නට පුළුවන් ඔවුන් දැනටමත් අපි සේවාලාභීන් වන නිසා. නමුත් එම පිරිස පමණක් නෙවෙයි අනිකුත් මාධ්‍යවල වැඩ කරන නිලධාරීන්, ඒ වගේම පෞද්ගලිකාංශයත් නැත්නම් ඍජුවම මේ කාර්යයත් එක්ක දායක වෙන අය සම්බන්ධ කරගන්නේ කියන කාරණා පිළිබඳ අපි අවධානය යොමු කළා තිබෙනවා. අපට ව්‍යාපාරික ආරම්භණු පමණක් නෙවෙයි ඉන් එහා ගිය අපට පැවරෙන ජාතික වගකීම අපි හැම මොහොතකම නොපිරිහෙලා ඉටු කරන්නට සූදානම් බව ඉතාම සතුටින් කියන්නට කැමතියි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් ජීවිතාරක්ෂණ හෝ සාමාන්‍ය ආවරණ ලබාගෙන ඇති සියලුම සේවාලාභීන්ට කිසිදු ගෙවීමකින් හෝ ඉල්ලීමකින් තොරව නොමිලේ ඔවුන්ට ලැබෙන කොරෝනා වසංගතය ඇතුළත් වෙලා නොතිබුණත් ඒ අවස්ථාවේදී ඔවුන් රක්ෂණාවරණ ලබා ගන්නකොට මේ අපි ලබා දෙන්න පුළුවන් සියලු අවස්ථාවන් අවකාශයන් ලබා දීමට කිසිදු ඉල්ලීමකින් තොරව අපි 106ක පමණ ප්‍රමාණයක් ආවරණය කරන්නට තමයි මේ විරු අභිමන් වැඩසටහන සූදානම් කරලා තිබෙන්නේ. වෛරසයෙන් මිදී ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවා ගන්නේ කෙසේද? මේ පිළිබඳව අපේම වෛද්‍යවරුන් සොයාගත් විශේෂිත වෛද්‍ය ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. මේ විශේෂ වැඩසටහන රාවණා විශේෂ වැඩසටහනක් ලෙස හෙට රාත්‍රියේ 9ට අප සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට සූදානම්. COVID-19 කොරෝනා මුළු ලෝකෙම බය වෙලා ඉන්නේ කැළඹිලායි. අසංග මුළු ලෝකෙම බය වුණත් අපි බය වෙන්න ඕනේ නැහැ. අපේ ඉතිහාසයෙන් අපිට ලැබිච්ච දායාදයක් තියෙනවා හෙළ නිලවෙදකම. ඒකෙන් අපිට මේකට ඖෂධයක් දෙන්න පුළුවන්. ආහාර රටාව කොහොමද වෙනස් කරගන්නේ? මමත් මුලදී හිතුවේ නෑ ආහාරයෙන් ලෙඩක් හොඳ කරන්න පුළුවන් කියලා. අද වෙනකොට මම ලෙඩ සුව කරලා තියෙන ආහාරය. හුස්ම ගැනීම අපහසු වෙනවා. මේක පාලනය කරන්න පුළුවන් කියලා කිව්වහම පිළිගන්න පුළුවන් නම් පිළිගන්න සූදානම් අපේ රට. COVID-19 වෛරසයට පමණක් නොවේ දුම්හට්ටිය සහ මෙහෙල සුවය ප්‍රතිකාරය අලුත් දෙයක් නොවේ. හෘදය වස්තුවේ රෝග වැනි රෝග සඳහාත් මේක භාවිත කළා. කොරෝනාව වෙනුවෙන්ම හොයාගත්ත ප්‍රතික්‍රමයක්ද? මම පෞද්ගලිකව අවුරුදු 11 තිස්සේ අත්විඳින අත්දකින්න වෙදකම. මේ හෙළ භූමියේ තිබෙන ඖෂධ වලින් කළ හැකි දේවල් අප්‍රමාණයි. ඒ ගැන කියන්න අපි සූදානම් වෙනවා සියත රාවණාතුලින්. රාවණා කොරෝනා වලින් බේරීමේ වැඩිදුර තොරතුරු හෙට රාත්‍රියේ 9ට ඔබට ගෙනෙන්නට අප සූදානම්. එම පුවතත් සමගින් අපගේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වන්නේ අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.